අයිබුවන් සුබ දවසක් සියලු දෙනාට. අදත් වෙනද වගේ දැනුම සොයන ඔබ වෙනුවෙන්ම සැකසූ වීඩියෝවක් ලගෙන ආවා. අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් දන්නා අසා තිබෙන සප්තකන්‍යා කඳුවැටිය හා ඒහා පැඳුණු ලංකාවේ විශාලතම ගුවන් අනතුර පිළිබඳව. සම්පූර්ණ වීඩියෝ නැරඹීම තුළින් මේ සම්බන්ධව විශාල දැනුමක් ඔබට ලබා ගන්න පුළුවන්. එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ නරඹන්න. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළියේ ස්ත්‍රීකේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට තමයි මේ සුන්දර සප්තකන්‍යා කඳුවැටිය අයත් වන්නේ. හැටන් සිට මස්කෙලිය හරහා ශ්‍රීපාදේ වෙත ගමන් කරන ප්‍රධාන මාර්ගයේ අතරතුරදී තමයි මේ සුන්දර වූ රමණීය කඳු පන්තිය අපට හමුවන්නේ. තවද මේ නැරඹීමට යන අතරතුරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමල සුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයත් ලක්ෂපාන දිය ඇල්ලත් අපිට නැරඹීමට පුළුවන්. සප්තකන්‍යා කඳුවැටිය මේ අනුවර්ත නාමය ලැබීමට හේතුව ලෙස විශ්වාස කරන්නේ එක පෙළට පිහිටා තිබෙන එක කුස උපන් කන්‍යා සෝවිරියන් සද්දිනිකුගේ රුවට සමාන රුවක් මේ කඳුවැටියෙන් පෙන්නුම් කිරීම හේතුවෙන්. මේ කඳුවැටියේ ඉහළම ස්ථානයට පවතින උස මුහුදු මට්ටමේ සිට අඩි 1500ක් පමණ වෙනවා. දවසේ වැඩි කාල සීමාවක් මිහිදුමින් වැසී පවතින මේ කඳුවැටිය කඳු තරණය කරන්නන්ගේ පාරාදීසියක් බවටත් පත් වෙලා තිබෙනවා. දේශීයමෙන් විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණ ස්ථානයක් ලෙසත් මෙම ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රදේශයේ පවතින දැඩි මිහිදුම නිසාත් මෙම ප්‍රදේශයේ දැඩි අඳුරු ස්වභාවයක් පවතිනවා. කඳු වැටියේ තිබෙන සීග්‍ර බව වගේම කඳ වෙත පිවිසීමට පැහැදිලි ගමන් මාර්ගයක් නොමැති වීම යන කරුණු කාරණා හේතුවෙන් කඳු තරණය කරන්නෙකුට මෙම කඳ තරණය කිරීමට එල්ලවන ඍජු බාධාවක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ කඳ තරණය සඳහා සූදානම් වන අයෙකුට නම් මේ දැන් කියන්න යන කරුණු කාරණා බොහෝ සෙයින් වැදගත් වේවි. කඳ තරණය කොට නැවත පැමිණීමට දින දෙකක් පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා ගමනට අවශ්‍ය කරන ජලය, ආහාර වගේම කූඩාරම් වැනි උපකරණත් රැගෙන යාමට සිදු වෙනවා. කණ්ඩායමක් ලෙස මේ කඳ තරණය කිරීම ආරක්ෂාවට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ප්‍රදේශයේ ජීවත් වන වනසතුන් ගැන කතා කරෝතින් වන අලි බහුලයි. කෙටියෙන්ම කීවොත් වන අලින්ගේ රජධානක්. දිවියන්, ඌරන් වැනි සතුන් වගේම විෂගුරු සර්පයින්ද බහුලව දැක ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ බහුලව දැක ගන්න පුළුවන් ශාක විශේෂ ලෙස බටපඳුරු විශේෂ කිහිපයක් හා කටුපඳුරු තැනින් තැන පිහිටා තිබෙනවා. මේ හේතුවෙන් තමයි ගමන තරමක් දුෂ්කර වීමට හේතුවන්නේ. වෙනත් කඳුවැටි තරණය කිරීමේදී අපට ජල මූලාශ්‍රයන් කිහිපයක්ම හඳුනා ගැනීමට හැකි වුවත් මේ කඳුවැටි තරණය කරන අතරතුරදී කිසිදු ස්ථානයකදී එම මූලාශ්‍රයන් අපිට හමුවන්නේ නැහැ. සන්ධ්‍යා කාලය උදා වීමට මත්තෙන් සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයා රැගෙන යන කූඩාරම් ඉදිකර ගැනීමටත් සිදු වෙනවා. තවද ක්‍රියාදාම සංචාරකයෙකුට මේ කඳ තරණය කිරීම කියන්නේ අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන් ගමනක් වෙනවාට අනුමානයි. දැන් අපි කතා කරන්න යන්නේ මේ කඳුවැටිය හා බැඳුණු ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම ගුවන් අනතුර පිළිබඳව. 1974 දෙසැම්බර් මස 4 වන බදාදා දින, හරියටම කීවොත් පුරපසළොස්වක් පොහෝ දිනට දින දෙකකට පෙර දින රාත්‍රී 10 පසු වී විනාඩි කිහිපයක් ගත වූයේ නෝටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළින් පිහිටි සප්තකන්‍යා කඳු ප්‍රදේශයේ විශාල පිපුරුම් හඬක් හා විශාල ගිනි ජාලාවක් මතුවිය. මේ සිදුවීම ඇතැම් ප්‍රදේශවාසීන්ට කුමක්ද කියාවත් සිතා ගැනීමට නොහැකි වූවා. ඒ මන්ද ඒ වන විටත් රාත්‍රී නින්දට ගොස් තිබුණු බැවින් කිහිප දෙනෙකු ඇරෙන්න මෙම සිද්ධිය සේසින් දැක තිබුණේ නැහැ. මේ සිදුවීම ඇසින් දුටුවන් සිය අදහස් විවිධ අවස්ථාවලදී වාර්තාමය වැඩසටහන් වලට සඳහන් කර තිබෙනවා. ඉන්දුනීසියාවේ සුරඹයා නුවර සිට මුස්ලිම් බැතිමතුන් රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබූ මාටින් එයා සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන් යානය ශ්‍රී ලංකාවේ දකුණු දිග යාල අහසින් අඩි 20,000ක් පමණ උසින් රට අභ්‍යන්තරයට ඇතුළු වූවා. තෙලුල්ල, හල්පේ, හල්දුම් මුල්ල, භගවන්තලාව, නෝටන් බ්‍රිජ් යන ප්‍රදේශවලට උඩින් යාත්‍රා කර ගිනිගත් හේන පේනාතෙක් මානයේදී අඩි 1500ක් පමණ උස සප්තකන්‍යා කඳුවැටියේ පස්වන කන්දේ යානයේ වම්පස තටුව වැදී මේ බිහිසුණු අනතුර සිදු වූවා. එදා මේ ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කර තිබුණේ අවස්ථා කිහිපයකදීම ලංකාවට ගුවන් යානා ගොඩ බස්වන ලද පළපුරුදු ගුවන් නියමුවෙකු වූ නෙදර්ලන්ත ජාතික
ජාතික හෙන්ඩ්‍රික් ලැම කියන ගුවන් නියමුවා කෙසේ හෝ යානයේ ගමන් කළ මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළු මිනිස් ජීවිත 191ක් එදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වූවා. අනතුර සිදු වූ ස්ථානයට රාත්‍රියේදීම ප්‍රදේශවාසීන් පොලිසිය හා හමුදාවේ නිලධාරීන් ගිය අතර ඒ වන විටත් යානය විනාශ වී ගොස් මිනිස් සිරුරුවල කොටස් සෑම තැනකම විසිරී තිබුණා. පසුදා දිනය උදාවීමත් සමග රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මේ ගුවන් අනතුර සියසින් දැක ගැනීමට පැමිණි බවත් පැමිණි පුද්ගලයන් යානයේ කොටස් මතක සටහන් වශයෙන් රැගෙන යාම සිදු කළ බවත් පසුව පොලිසිය හා හමුදාව එක්ව යානයේ කොටස් රැගෙන යාම වැළැක්වීම සිදු කළ බවත් සඳහන් වෙනවා. පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූවා යානයේ ගමන් කළ මගීන්ගෙන් 59 දෙනෙකුම කාන්තාවන් බව. මියගිය අයගේ සමීපතම ඥාතීන් පැමිණ මලසිරුරු කොටස් හඳුනා ගැනීමට උත්සාහ දරුවත් එයත් සාර්ථක වූයේ නැහැ. ඒ හේතුවෙන් ඇතැම් මලසිරුරු එම ස්ථානයේදීම මිහිදන් කිරීමට සිදුවුවා. තවත් මලසිරුරු කොටස් කිහිපයක් පමණක් කඳුවැටිය පාමුලට රැගෙනවිත් මිහිදන් කර තිබෙනවා. කඳුවැටිය පාමුල මිහිදන් කරන ලද මලසිරුරු පිහිටි ස්ථානයට සමීපයේ ගුවන් යානයේ ගමන් කළ මගීන් සිහිපත් වීම සඳහා ස්මාරකයක් ඉදිකර තිබෙනවා. ඒ අදටත් දැක ගන්න පුළුවන්. මෙම ස්මාරකයේ ගුවන් යානයේ ලාංඡනය සවිකර තිබුණත් වර්තමානයේ කිසියම් හෝ පිරිසක් විසින් එම ලාංඡනය එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබෙනවා. මේ අනතුර පිළිබඳව දේශීය හා විදේශීය විශේෂඥයන් කණ්ඩායම් දෙකක් විසින් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඒ පරීක්ෂණයට භාජනය කර තිබෙන්නේ ගුවන් යානයේ කළු පෙට්ටිය. වෙනත් ගුවන් අනතුරවලදී ගුවන් යානයේ කළු පෙට්ටිය විනාශ නොවුණත් මේ කන්දේ තිබෙන දැඩි බව වගේම 8 කිලෝමීටර් 750ක පමණ වේගයෙන් පැමිණ සිදු වූ මේ ගුවන් අනතුර නිසා කළු පෙට්ටිය සම්පූර්ණයෙන්ම විනාශ වූවා. එෙහිදී මේ විශේෂඥ කණ්ඩායමට හරි පිළිතුරක් ලබා දීමට නොහැකි වූවා. එෙහිදී ඔවුන් විවෘත තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුව උපකල්පනයන් මත ලබා දුන් තීන්දුවක් බවට පැහැදිලි වෙනවා. ඔවුන් විශ්වාස කරනවා මේ යානයේ සිදු කාර්මික දෝෂයක් නිසා මේ ගුවන් අනතුර සිදුවිය හැකි බවත්, තවත් නිගමනයක් ලෙස ඔවුන් විශ්වාස කරනවා ගුවන් නියමුවාට පරිසරයේ පැවති අපැහැදිලි බවත් මාර්ගය පැහැදිලි නොවීමත් ගුවන් තොටුපළෙන් ලබා දුන් පණිවිඩ ගැන හරි හැටි අවබෝධයක් නොමැති වීමත් යන කරුණු රාසියක් මේ ගුවන් අනතුරට හේතු විය හැකි බව. අදටත් අනතුරටපත් වූ ගුවන් යානයේ ඉදිරිපස රෝදයේ ටයරයක් නෝටන් බ්‍රිජ් පොලිසියේ ඉදිරිපිට දැගන්න පුළුවන්. ඒ වගේම ඊට සමීපයේම ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ සිහිවීමට ඉදිකරන ලද කුරුණක්ද දැකගන්න පුළුවන්. මෑත කාලය වනතේ කඳුවැටියේ පස්වන කන්දේ ඉහළ අනතුර සිදු වූ ස්ථානයේ සුදු පැහැති විශාල පැල්ලමක් දැකගන්න තිබුණත් වර්තමානයේ එය වැසී ගොස් පවතිනවා. යම් දිනයකදී ඔබටත් පුළුවන් මේ ස්ථානයේ නැරඹීමට පැමිණෙන්න. ඒ වගේම ප්‍රමාණවත් දැනුමක් ඔබට ලැබුණා නම් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ලැබෙන පුංචි සීනුව බටන් එක click කරාට පස්සේ අනිවාර්යයෙන්ම අලුත් වීඩියෝ එකක් upload කරගමම්ම ඔයාලට notification එකක් දෙන්නවා ගන්න පුළුවන්. වීඩියෝ නැරඹුව ඔබට සුබ දවසක්. යළිත් දවසක මෙවැනිම වීඩියෝකින් හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා.